හරි. දැන් අපි බලමු මේජ ට්‍රයිඩ් එක මේජ කෝඩ් එක සංයුතිය මොකක්ද කියලා. දැන් මම කලින් කිව්වා මේජ කෝඩ් එක තියෙනවා. අපි සී මේජ කෝඩ් එක ගමුකෝ. දැන් අපි කලින් මැත්ස් එකනේ අපි බලන්නේ මේක මොකද්ද කියලා. හැම එකම සෙමිටෝන් පැටර්න් එකක් තියෙනවා. දැන් මේ සී එකේ තියෙනවා සී නෝට් එක, ඊ නෝට් එක, ජී නෝට් එක. සෙමිටෝන් පැටර්න් එක මොකද්ද මෙතන කියලා බලමුකෝ අපි. සී එකේ ඉඳලා ඊ එකට සෙමිටෝන් කොච්චර තියෙනවද? 1 2 3 4. සී එකේ ඉඳලා ඊ එකට තියෙනවා සෙමිටෝන් 4ක්. හරිද? ඊට පස්සේ බලමු ඊ එකේ ඉඳලා ජී එකට සෙමිටෝන් කීයක් තියෙනවද කියලා. හරිද? මෙතන තියෙනවා 1 2 3. මෙතන 3. එතකොට සෙමිටෝන් පැටර්න් එක කොහමද? 4 3. හරිද? ලස්සන මැත් එක. අපි බලමු ඒ මේජ කෝඩ් එක. ඒක අපි කලින් හොයාගත්ත එකේ තියෙන ඒ සී ෂාප් ඊ කියලා. කොහොමද? අපි දැන් මේකේ සෙමිටෝන් පැටර්න් එක බලමුකෝ. අපි දැන් ඒ නෝට් එකට ගියා. ඒකට 1. ඒ නෝට් එකයි සී ෂාප් නෝට් එකයි ඊ නෝට් එකයි තියෙන්නේ. අපි බලමු මේකේ සෙමිටෝන් පැටර්න් එක. මෙතන ඉඳලා මෙතනට 1 2 3 4. ඒ ඉඳලා සී ෂාප් වලට සෙමිටෝන් 4. සී ෂාප් ඉඳලා බලමු 1 2 3 3. සෙමිටෝන් පැටර්න් එක 4 3. සමානකමක් දැක්කද මෙතන? සී මේජර් කෝඩ් එක හැදුනේ 1 2 3 4. 1 2 3 4 3. ඒ මේජර් කෝඩ් එක හැදුනේ කොහොමද? 1 2 3 4. 1 2 3 4 3. ඒ මේජර් කෝඩ් එක හැදුනා. හරි. ඉතින් ඔන්න ඔච්චර තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඕනම මේජර් කෝඩ් එකක සෙමිටෝන් පැටර්න් එක 4 3. හරිද? එතකොට අපිට ඕනම කෝඩ් එකක් හදාගන්න පුළුවන් මෙන්න මේ සෙමිටෝන් පැටර්න් එක දැනගත්තම. අපිට කියන්නකො D major කෝඩ් එක හදාගන්න ඕන කියලා. අපි ගන්නවා D note එකට යනවා. D major note එක හදාගන්න සෙමිටෝන් 4ක් උඩට යන්න ඕනේ. 1 2 3 4. F sharp note එකට ආවා. ඊළඟ note එක එන්නේ සෙමිටෝන් 3ක gap එකකින්. 1 2 3. A note එකට ආවා. ඔන්න D major කෝඩ් එක.